අයිබෝන් ස අයිබෝන් දේ දූදරුවන් උදෙසා ජාතික රූපවාහිනිය මෙහෙවන ජාතික පාසල් වැඩසටහන ඔස්සේ තවත් එක් සංයුත ගණිත වැඩසටහනක තමයි ඔබ අපි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපි මේ සංයුත ගණිතයට අදාළව ශුද්ධ ගණිත විෂයේ අනුකලනය පාඩම ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ සඳහා අපිත් එකතු වෙනවා ප්‍රවීණ සංයුත්ත ගණිත දේශක චන්දන දහනායක ගුරුතුමා. චන්දන සර්, මේ ශුද්ධ ගණිත විෂයේ අනුකලනය කියන්නේ ශුද්ධ ගණිත ප්‍රශ්න පත්‍රයට එන ප්‍රධානම පාඩමක්. මේ පාඩම ශුද්ධ ගණිත ප්‍රශ්න පත්‍රය තුළ මොන වගේ පරාස්සයක විහිදලා තියෙනවද? ඔබතුමේ, අනුකලනය යටතේ ශුද්ධ ගණිත ප්‍රශ්න පත්‍රයේ ලකුණු 1000න් B කොටස ලකුණු 150ක් ලැබෙනවා. ඒ කොටසේ මේ දක්වා තිබිච්ච පේපර්ස් වල ලකුණු 25ක් ලැබෙනවා. 150යි 25යි ලකුණු 175ක් අනුකලනයේ ලැබෙනවා. ඒතර අනුකලන ඒකකයේදී වැදගත් වෙනවා මූලික අනුකලන සූත්‍ර අවශ්‍යයි. ඊට අමතරව කොටස් වශයෙන් අනුකලනය, ආදේශ භාවිතයෙන් අනුකලනය, භින්න භාග මගින් අනුකලනය යන මාතෘකා යටතේ මේ ගැටළු ලැබෙන්න පුළුවන්. අද අපි සාකච්ඡා කරන්නේ කොටස් වශයෙන් අනුකලනය කියන මාතෘකාව. ඔස අපි එහෙනම් සර් අපේ මේ කොටස් වශයෙන් අනුකලනය භාවිතය අපේ මේ රූපවාහිනිය නරඹන නංගිල මල්ලා මොනවදියකට ඔවුන්ගේ මනසට ධාරණය කරගන්න පුළුවන් ආකාරයට ඔබට කරගන්න අපි ඉස්සරහට මේ වැඩසටහන කරගෙන යමු සර්. ඔව්, කොටස් වශයෙන් අනුකලනයේදී අපිට මූලිකව කොටස් වශයෙන් අනුකලන සූත්‍රය මතක තබා ගත යුතුයි. දැන් ඔබට තිරේ දිස්සෙවි කොටස් වශයෙන් අනුකලන සූත්‍රය. UV කියන්නේ XE අවකල්‍ය ශ්‍රිතනම් මුල්ම පේළියේ තියෙන්නේ ගුණිතයක අවකලනය. එය දෙපසම X වශයෙන් අනුකලනය කරලා තියෙනවා. එය දෙපසම X වශයෙන් අනුකලනය කළ විට අපිට කොටස් වශයෙන් අනුකලන සූත්‍රය ලැබිලා තියෙනවා. අවසානයේ ඔය කොටු කරලා තියෙන්නේ කොටස් වශයෙන් අනුකලන සූත්‍රය. පුතාලා, ඉස්සෙල්ලම කොටස් වශයෙන් අනුකලන සූත්‍රය මතක තබා ගත යුතුයි. UV අනු XE අවකල්‍ය ශ්‍රිතනම් අනුකලනය X ශ්‍රිතයක් තියෙනවා. D බෙදීම DX තුල තවත් ශ්‍රිතයක් තියෙනවා V. මෙතන කොටස් වශයෙන් අනුකලන සූත්‍රය මේ දෙන්නගේ ගුණිතය URයක් V. ඍණ V ශ්‍රිතය තියන් මේ අවකලනයේ ඇතුලේ තියෙන V ශ්‍රිතය තියන් D බෙදීම DX තුලට මෙතනින් පිට තියෙන U ශ්‍රිතය යොදනවා. මෙන්න මේක තමයි අපි කියන්නේ කොටස් වශයෙන් අනුකලනය. පහුගිය විභාගවලදී මෙය බොහෝ විට දරුවන්ගෙන් පරීක්ෂණයකට ලක්වෙච්ච කරුණක්. මෙය අද පාඩමටම වැදගත්ම වන මාතෘකාව නිසා මම මෙහෙම කියන්නම්. පුතාලට තේරෙන්න, අනුකලනය ත්‍රිකෝණයයි D බෙදීම DX ඇතුලේ රවුමයි. ගුණිතයක අනුකලන සූත්‍රය මේ දෙන ගුණ කරනවා. ත්‍රිකෝණයයි රවුමයි. ඍණ අනුකලනය රවුම තියාගත්ත D බෙදීම DX ඇතුළට ත්‍රිකෝණය යෙදුවා. ඒක තමයි අපි UV මගින් ප්‍රකාශ කරන්නේ. එතකොට මේ UV තෝරගන්න විදි ටිකක් තියෙනවා. මේ UV ගණිත ගැටලුවේදී තෝරගන්න විදි ටිකක් තියෙනවා. පුතේ, මම අද රූපවාහිනී වැඩසටහනට එද්දී ලේට් වුණා. මගේ ඉංග්‍රීසියෙන් මං කිව්වොත් I late. ඔන්නෝයි I late මගින් අපිට UV පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. 90% ගැටළු වලට මේ නිවැරදි. අපිට මේ තිරය දැන් දිස් වෙනවා. UV තෝරගන්න ආකාරය. මුලින්ම තියෙනවා ප්‍රතිලෝම ශ්‍රිත ඉන්වර්ස්. දෙක ලඝු ගණක ශ්‍රිත ලොග්රිදම්ස්.
වීජීය ශ්‍රිත, ත්‍රිකෝණමිතික ශ්‍රිත සහ ඝාතීය ශ්‍රිත. මම මේ අකුරු ටික මට අවශ්‍ය වෙන්න මේ අකුරු ටික පහලට මතක තියාගන්න. මං ඒකයි කිව්වේ මතක තියාගන්න පුතාලට I late. I වලින් inverse ප්‍රතිලෝම, L වලින් ලඝු ගණක, A වලින් වීජීය ශ්‍රිත, T වලින් trigonometric ත්‍රිකෝණමිතික ශ්‍රිත සහ E වලින් exponential ඝාතීය ශ්‍රිත. අපිට දෙන්න පුළුවන් නම් computer slide. ඔව්. සර් අපිට මේක හැම ගණකකටම වගේ භාවිතා කරන්න පුළුවන්ද? නෑ පුතේ. අපිට මේක හැම ගණකකටම බොහෝ ගණන් වලට දාන්න පුළුවන්. නමුත් ඔය ශ්‍රිත දෙකක් තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට බෝඩ් එක ln sin x dx. දැන් මෙතන ලඝු ශ්‍රිතයකුත් තියෙනවා, ත්‍රිකෝණමිතික ශ්‍රිතයකුත් තියෙනවා. ඒ නොව මං කියන්නේ ශ්‍රිත දෙකක ගුණිතයක් තියෙනවා. ඒ ගුණිතයේදී එක ශ්‍රිතයක් වීජීය ශ්‍රිතයක්, අනිත් ශ්‍රිතය ලඝු ගණක ශ්‍රිතයක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනකදී x කියන්නේ වීජීය ශ්‍රිතයක්, sin x කියන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතයක්. මේ ගුණිතයක අනුකලන සූත්‍රයේදී කවුද අනුකලනේ නොකර තියාගන්නේ, කවුද d බෙදීම dx වරහන තුලට යොදන්නේ කියන ප්‍රශ්නය එනවා. මේකදී මම පළවෙනි උදාහරණයට යමු වෙනනම් ඔව් අනුකලනය x cos x dx. අනුකලනය x cos x dx. අනුකලනය x cos x dx. එතකොට මම ඒ ගැටලුව ලියන බෝඩ් එකේ අනුකලනය x cos x dx. එතකොට මෙන්න මේ පිළිවෙල පහළට සැලකුවොත්, මේ පිළිවෙල පහළට සැලකුවොත් යලිත් කියනවා ප්‍රතිලෝම ශ්‍රිතය, ලඝු ශ්‍රිතය, ඇල්ගිබ්‍රා වීජීය ශ්‍රිතය, ට්‍රයිගොනොමෙට්‍රික් ත්‍රිකෝණමිතික ශ්‍රිතය, එක්ස්පොනෙන්ෂල් ඝාතීය ශ්‍රිතය. x කියන්නේ වීජීය ශ්‍රිතයක් A. cos x කියන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතය. එතකොට මෙන්න මේ පිළිවෙල පහළට ගත්තොත් වඩාත් ඉහළින් ඉන්නේ වීජීය ශ්‍රිතය, වඩාත් පහළින් ඉන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතය. වඩාත් ඉහළින් ඉන්නේ වීජීය ශ්‍රිතය, වඩාත් පහළින් ඉන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතය. අපි කරන්නේ වඩාත් ඉහළින් ඉන්න ශ්‍රිතය පාඩුවේ තියාගන්නවා. දැන් මෙතන වඩාත් ඉහළින් ඉන්නේ A වීජීය ශ්‍රිතය. මම මේක මෙහෙම පාවිච්චි කරන්නම්. මේක අහිංසකව තියාගන්නවා කියලා. x අහිංසකව තියාගත්තා. d බෙදීම dx වරහන තුලට cos x අනුකලනය කරලා දාන්නේ. d බෙදීම dx තුලට cos x අනුකලනය කරලා යදනවා. එතකොට දැන් මොකද වෙන්නේ? එක ශ්‍රිතයක් ඒ විදිහටම තියාගත්තා. d බෙදීම dx ඇතුළට අනිත් ශ්‍රිතය අනුකලනය කරලා දානවා. එතකොට පුතේ cos x ගේ අනුකලනය ධන sin x. ඔන්න දැන් අපි අර ගුණිතයක අනුකලන සූත්‍රය දාමු. මේ දෙන්නගේ ගුණිතය x sin x ඍණ අනුකලනය sin x තියාගෙන, එතකොට මේ දෙන්නගේ ගුණිත x sin x තියාගෙන d බෙදීම dx තුලට දානවා. මේක එළිය හිටියේ x. එතෙන්දී x sin x මෙතන අනුකලනය sin x x x විශේෂයෙන් අවකලනය කරොත් 1යි. x x විශේෂයෙන් අවකලනය 1යි. එතකොට සුපුරුදු පරිදි sin x ගේ අනුකලනය ඍණ cos x. මට ඒක විසඳපු එක x පාඩුවේ තියාගත්ත cos x අනුකලනය කරලා දැම්ම d බෙදීම dx වරහන තුලට. එතෙන්දී uv ගුණිතය sin x තියාගෙන x ගේ අවකලනය. රයිට්. අපි දෙවන උදාහරණයකට යමු. අනුකලනය x ex dx. අනුකලනය x ex dx. බලමු. මේක පහළට සැලකුවොත් ex කියන්නේ ඝාතීය ශ්‍රිතය. ex කියන්නේ ඝාතීය ශ්‍රිතය. 7x වන බලයේ ඝාතීය ශ්‍රිතය. 5 4x ධන එක ඝාතීය ශ්‍රිතය. ex උත් ඝාතීය ශ්‍රිතය. x කියන්නේ වීජීය ශ්‍රිතය. ex කියන්නේ ඝාතීය ශ්‍රිතය. වඩාත් ඉහළින් ඉන්න කෙනා a. වඩාත් ඉහළින් ඉන්න කෙනා a. අහිංසකව තියාගන්න.
ඩීබෙදීම ඩක් වරහන තුළට ඊX වරහන තුළට අනුකල්නය කළ යොදනවා. ඊX අනුකල්නය කරවතින් ඊX මයි. දැන් මෙන්න මෙතෙන්දී ගුණිතයක අනුකලන සූත්‍රය. මම මේ පෙන්න්න කලින් පුතාල හිතන් ගුණිතයක අනුකලන සූත්‍රය. එක් වාරයක් ඊX ගුණ කරා රින ඊX තියාගෙන එක්ගේ අවකලන. ඊX තියාගෙන එක්ගේ අවකලන. අයි බලම් පරිගණක තිරේදී. එක් වාරයක් ඊX. බලන ඊX තියාගත්තා. ඩීබෙදීම ඩක් ඇතුළට අනුකල්නය කළ යොදන්න ඕන මේක. ඩීබෙදීම ඩක් ඇතුළට අනුකල්නය කළ යොදන්න ඕන. එතට එක් වාරයක් ඊX රින ඊX තියාගෙන එක්ගේ අවකලනය. එහමනම් අවසන් පේලියට කලින් පේලිය ඊXගේ අනුකල්නයක් තියනවා. ඊX අනුකල්නය කරවතින් ඊX මයි. ඊX අනුකල්නය කරවතින් ඊX මයි. දැන් මේ ගණන්වලස්ස හැමවෙලේම කතා කරන UV ගුණිතයක් ගැන. එතකොටස්ස අපට ශිත දෙකකට හැර LNX වගේ අවස්ථාවලදී මේ UV ගුණිතය සංකල්පය යොදා ගන්න බැරිද? පුළුවන්. අද පාඩමේම පුතේ මම සාකච්ඡා කරන්නේ කොටස් වශයෙන් අනුකලනයේදී ඉගෙන ගත යුතු තාක්ෂණ කරුණු. මේ දු කිව්ව විදිහට ඇතැම් විට ගැටලුවක තියෙන්න පුළුවන් ශ්‍රිත දෙකක් නොපෙනෙනවා. අර කිව්ව උදාහරණෙම ගමු. අනුකලනය LNX DX. මේක UV දෙන්නෙක් පේන්නේ නැහැ. මේක තියෙන LNX විතරයි. එතෙන්දී අපි කරන්නේ එක බලන්න මෙතන ශ්‍රිත දෙකක් නැහැ. මෙතෙන්දී මම කරනෝ එක එක් VG ශ්‍රිතයක් කියලා හිතනවා. එකේ ඉලක්කම එක් VG ශ්‍රිතයක් කියලා හිතනවා. එතකොට දැන් මෙතන ශ්‍රිත දෙකක් තියෙනවා. එක කියන්නේ VG ශ්‍රිතයක්. LNX කියන්නේ ලඝු ගණක ශ්‍රිතයක්. වඩාත් ඉහළින් ඉන්නේ. වඩාත් ඉහළින් ඉන්නේ VG ශ්‍රිතයේද ලඝු ගණක ශ්‍රිතයේද? ලඝු ගණක ශ්‍රිතයේ. ලඝු ගණක ශ්‍රිතය. Right? මෙතන අපි isolate එකේ ඒ අකුරු ටික පිළිවෙලට ගත්තොත් වඩාත් උඩින් ඉන්නේ ලඝු ගණක ශ්‍රිතය. එහෙනම් ලඝු ගණක ශ්‍රිතය අහිංසකව ලිව්වා. එක අනුකලනය කරලා වරහන් තුලට දානවා. එකේ අනුකලනය එක x වශයෙන් අනුකලනය කරවතින් x. එකේ අනුකලනය x. එහෙනම් අපි මෙතෙන්දි කොටස් වශයෙන් අනුකලනය දාමු. මම හිතන්නේ මම ලියන එක වඩාත් ඔබට දැනෙනවා. LNX වාරයක් x ඍණ අනුකලනය x තියාගෙන d බෙදීම dx LNX. එහෙමනම් LNX වාරයක් x LNX x විශේෂයෙන් අවකලනය කරවතින් LNX ගේ අවකලනය 1 යට x. එතෙන්දී x ට x කැපිලා යනෝ එකේ අනුකලනයක් එනවා. එක අනුකලනය කරොත් x විශේෂයෙන් x. මට පරිගණක තිරයේ ඒක සුළු කරපු එක ගන්න. එක වාරයක් LNX. බලන්න වඩා තිහලින් තිබ්බ LNX එහෙම තිබ්බා. එක අනුකලනය කළා d බෙදීම dx ඇතුළට දැම්මා. ඒ දෙන්නගේ ගුණිතය ඍණ x තියාගෙන d බෙදීම dx lnx. lnx ගේ අවකලනය 1 යට x. x කැපිලා ගිහින් එකේ අනුකලනයක් අන්තිම පේලියට කලින් පේලිය තියෙනවා. එකේ අනුකලනය x අනිශ්චිත අනුකලනයේදී අපි අභිමත නියතයක් දානවා c කියලා. අභිමත නියතයක් දානවා c කියලා. අපි තව උදාහරණයකට යමු. ඒ වගේම තවත් උදාහරණයක් tan inverse x. tan inverse x ගේ අනුකලනය. ඔන්න දැන් මම අද උගන්නපු දෙවන කාරණේ ශ්‍රිත දෙකක් පේන්නේ නැහැ. ඔව් මෙතෙන්ද ශ්‍රිත දෙකක් පේන්නේ නැහැ. tan inverse x කියන්නේ එක ශ්‍රිතයක්. එහෙනම් මෙතෙන්දිත් මම එක කියන දේ ගන්නවා එක VG ශ්‍රිතයක් විදිහට. එක කියන්නේ VG ශ්‍රිතයක්. tan inverse x කියන්නේ ප්‍රතිලෝම ශ්‍රිතයක් inverse. අපිට බෝඩ් එක දිහා බැලුවොත් මෙන්න මේ ටිකේදී වඩාත් ඉහළින් ඉන්නෝ මේ ටිකේදී බෝඩ් එක දිහා බැලුවොත් වඩාත් ඉහළින් ඉන්නෝ ප්‍රතිලෝම ශ්‍රිතය. අයි වඩාත් පහළින් තමයි ඉන්නේ ඒ VG ශ්‍රිතය. එහෙමනම් වඩාත් ඉහළින් ඉන්න අයි තියාගත්තා. d බෙදීම dx ඇතුළට එක අනුකලනය කළ දානවා. එක x විශේෂයෙන් අනුකලනය කරවතින් x.
දැන් මෙතෙන්දී අපිට කොටස් වශයෙන් අනුකලන සූත්‍රයට යනවා. මේක මම යොදන්න කලින් ඔබ කියන් tan inverse x වාරයක් x ඍණ x තියා අනුකලනය x තියාගෙන d බෙදීම dx tan inverse x. මට ඒක සුළු කරපු දර්ශනයද? එක tan inverse x dx. I උඩින්ම තියෙන නිසා අයි තියාගත්ත එක අනුකලනය කළා d බෙදීම dx වරහන් තුලට දැම්මා. tan inverse x වාරයක් x ඍණ x තියාගෙන d බෙදීම dx tan inverse x. අන්තිම පේලියට පේලි 3ක් උඩින් tan inverse x ගේ අවකලනය තියෙනවා. tan inverse x අවකලනය කරවතින් 1 යට 1 දන x වර්ග. එතකොට අවසන් පේලියට කලින් තුන්වෙනි පේලිය tan inverse x ඍණ අනුකලනය x tan inverse x ගේ අවකලනය 1 යට 1 දන x වර්ග. මෙන්න මෙතෙන්දී x යට 1 දන x වර්ග මෙතෙන්දී අනුකලනය මුල් කොටස් වලදී ඔබ අධ්‍යයනය කරන ප්‍රමේයක් තියෙනවා. හරේ අවකලනයේ ලවේ තියෙනං ln මාපාංක හරය. මම යලිත් කියනවා. හරේ අවකලනය ලවේ තියෙනං ln මාපාංක හරය. බලන්න මම මේ කතා කරන්නේ tan inverse x x ඍණෙන් පසුව තියෙන ටික භාගය 2යි x යට 1 දන x වර්ග dx. 1 දන x වර්ගයේ අවකලනය 2x. ඒ 2x හදන්නයි එළියෙන් භාගයක් තියාගෙන උඩට 2x දැම්මේ. එහෙමනම් හරේ අවකලනයේ ලවේ තියෙනං ln මාපාංක හරය. එහෙනම් අවසන් පේලියේ උත්තරේ තියෙනවා 1 දන x වර්ගයේ අවකලනය 2x නිසා ඍණ භාගයයි ln 1 දන x වර්ග. ඔව් සර්, දැන් සමහර ගණන්වලදී සර් මේ කොටස් වශයෙන් අනුකලනයේ එකම ගණනේ කිහිප වතාවක් අපිට කරන්න සිද්ධ වෙනව නේද සර්? ඔව් පුතේ. ඒක අපි සුළු කරන විට ගැටලුවෙන් ගැටලුවට සුළු කරන් යන අතරතුරේදී ගන්න ඕන දෙයක්. එතෙන්ද මම උදාහරණයක් ගන්නම්. ඒක මම කියන්නම් කොටස් වශයෙන් අනුකලනය කිහිප විටක් යොදන්න සිදු වෙනවා. එතද මම ඔබට කොටස් වශයෙන් අනුකලනය ගැන කියන තුන්වන තාක්ෂණික කරුණ. ඇතැම් ගැටලු සඳහා කොටස් වශයෙන් අනුකලනය කිහිප විටක් යෙදීමට සිදු වේ. මේ උදාහරණයට යමු වෙමු. අනුකලනය මට උදාහරණය x වර්ග cos x dx. අනුකලනය x වර්ග cos x dx. එතකොට x වර්ග VGS ශ්‍රිතයක් cos x ත්‍රිකෝණමිතික ශ්‍රිතයක්. x වර්ග VGS ශ්‍රිතයක් cos x ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් වඩාත් ඉහළින් ඉන්න VGS ශ්‍රිතය තියාගත්තා. x වර්ග VGS ශ්‍රිතයක් cos x ත්‍රිකෝණමිතික ශ්‍රිතයක්. වඩාත් ඉහළින් ඉන්න x වර්ග තියාගත්තොත් cos x අනුකලනය කළ වරහන් තුලට දානවා cos x ගේ අනුකලනය ධන sin x. දැන් මේකට කොටස් වශයෙන් අනුකලනය දැම්මොත් x වර්ග sin x ඍණ sin x d බෙදීම dx x වර්ග. මෙන්න මෙතෙන්ට විතරක් අවධානය යොමු කරොත් x වර්ගයේ අවකලනය 2x. x වර්ග sin x sin x x වර්ගයේ අවකලනයක් එනවා 2x. එහෙනම් x වර්ග sin x ඍණ නියතයක් අනුකලන ලකුණෙන් එළියට ගන්න පුළුවන්. 2යි අනුකලන මෙතන x ඉතිරි sin x ඉතිරි. එතකොට මේ අපි හදන් ගියා ගන්න. හදන් යද්දී අපිට ලැබෙනවා මෙන්න මේ වගේ අනුකලනයක්. ඔබ මොහොතක් හිත යොමු කරන්න මෙතන තියෙන්නේ ගුණිතයක අනුකලනයක්. ශ්‍රිත දෙකක ගුණිතයක්. එක ශ්‍රිතයක් x අනිත් ශ්‍රිතය sin x. x කියන්නේ VGS ශ්‍රිතයක් A. sin x කියන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් T. එහෙනම් මෙන්න මෙතෙන්ට නැවත කොටස් වශයෙන් අනුකලනය යොදන්න වෙනවා. ඒ කරුණ නිසා මම කිව්වේ ඇතැම් විට කොටස් වශයෙන් අනුකලනය කීප විටක් යොදන්න වෙනවා. එහෙනම් අපි සුළු කරපු පරිගණක තිරය ගමු. ඔව්. x වර්ග තියාගෙන d බෙදීම dx cos x අනුකලනය කරොත් sin x. x වර්ග sin x ඍණ ඔබ හිතින් බලන්න අනුකලනය sin x d බෙදීම dx x වර්ග dx. x වර්ගයේ අවකලනය 2x. දෙකේ ඉලක්කමක් එළියට ගත්තා. අන්න අවසන් පේලියට කලින් පේලිය x වර්ග sin x ඍණ 2 x sin x. එතෙන්ට අපි නැවත කොටස් වශයෙන් අනුකලනය දාමු.
එතනට නැවත කොටස් වශයෙන් අනුකලනය දාමු. x පාඩුවේ තියාගත්තා මම ඔබට කියපු විදිහට මතක හිටින්න මම කියපු විදිහට x අහිංසකව තියාගත්තා d බෙදීම dx වරහන තුලට sin x අනුකලනය කළා දැම්මා. sin x ගේ අනුකලනය ඍණ cos x. එහෙනම් මේ ප්‍රකාශනය නැවත කොටස් වශයෙන් අනුකලනය දානෝ x වර්ග sin x මුල් එකෙන් ඍණ 2 වරහන් x ඍණ cos x ඍණ ඍණ sin x තියන් x අනුකලනය. එතන පුතා අපි මුලින් හදපු ගණන් වගේ අවසන් පෙළේ cos x අනුකලනය sin x අභිමත නියතයේ c ලෙස ලැබෙනවා. රයිට්. අපි ඒ වගේම තව උදාහරණයකට යමු. බෝඩේට යමු වුණොත් x වර්ග ex dx. බලන්න. දැන් මම පුතාලට අද කියලා දෙන දේ මොකද්ද? මේ වෙලාවේ කියලා දෙන දේ x වර්ග ex dx ඇතැම් විට කොටස් වශයෙන් අනුකලනය කීපිටයක යොදන්න පුළුවන්. sin x වර්ග කියන්නේ වීජීය ශ්‍රිතයක්. ex කියන්නේ ඝාතීය ශ්‍රිතයක්. වඩාත් ඉහළින් ඉන්න වීජීය ශ්‍රිතය වඩාත් පහළින් ඉන්න ඝාතීය ශ්‍රිතය අනුකලනය කළා දානවා. EX අනුකලනය කරොත් EXමයි. එහෙමනම් මෙතන ගුණිතයක් x වර්ග EX. මේ දෙන්නයි ගුණිතය ඍණ EX තියාගෙන d බෙදීම dx x වර්ග dx. එහෙමනම් x වර්ග EX EX ඔබ දන්නෝ x වර්ග x වශයෙන් අවකලනය කරවතින් 2x. නියතයක් එලියට ගමු දෙකේ ඉලක්කම අනුකලනය x වාරයක් ex dx මෙන්න මෙතන එතන නැවතත් කොටස් වශයෙන් අනුකලනය ශ්‍රිත දෙකක ගුණිතයක් x කියන්නේ වීජීය ශ්‍රිතයක් ex කියන්නේ ඝාතීය ශ්‍රිතයක් එහෙමනම් අපි ඒ සුළු කරපු දර්ශනය බලමු ඔව් ඔබ බලන් යන තේරුම් ඇතුව x වර්ග d බෙදීම dx වරහන තුලට ex අනුකලනය කළා දානවා x වර්ග ex ඍණ ex තියාගෙන d බෙදීම dx x වර්ග x වර්ග අවකලනය 2x දෙකේ ඉලක්කමක් එලියට ගත්තට පස්සේ නැවත කොටස් වශයෙන් අනුකලන සූත්‍රය x පාඩුවේ තියාගෙන ex අනුකලනය කළ වරහන් තුලට දාලා ex ගේ අනුකලනය exමයි දෙවන අවස්ථාව අවසන් පේලියට කලින් තුන්වන පේලිය x d බෙදීම dx ex කොටස් වශයෙන් අනුකලන සූත්‍රය x වාරයක් ex ඍණ ex d බෙදීම dx x dx එතෙන්දී සුළු කරාම වරහන් අවසානයේ ඇවිත් තියෙන 2ex dx ex ගේ අනුකලනය exමයි ex අවකලනය කරොත් exමයි ex ගේ අනුකලනය exමයි x ගේ අනුකලනය exමයි සද අපි මේ දක්වා කතා කරා ස කොටස් වශයෙන් අනුකලනය කරන්න පද ශිත දෙකක් තියෙන අවස්ථාවට ඒ වගේම lnx වගේ x ශිතයක් තියෙන අවස්ථාවට එතකොට සර් අපිට සංකීර්ණ අවස්ථාවකට මේක යොදා ගන්න බැරිද? ඒ කියන්නේ ශිත තුනක් වගේ තියෙන අවස්ථාවකට. ඔව්. මෙන්න මේ සම්බන්ධව පුතාලා පුහුණු වීමක් කරන්න මේ අතිශය වැදගත්. මේ අතිශය වැදගත්. සමහර වෙලාවට මම අනුකලනය කළ d බෙදීම dx ඇතුළට ශ්‍රිතයක් දාන්න කිව්වා. එකපාරට අය අනුකලන ශ්‍රිතය නොපෙනෙන්න පුළුවන්. මම උදාහරණ ගානක් ගත්තොත් අනුකලනය මේ වෙලාවේ මට කල්පනා වුණ ගාන x ඝනය 1 ධන x වර්ගයේ භාගය මෙන්න මෙතෙන්දී මම මෙන්න මේ සුළු කිරීම කරනවා හොඳට බලා ගන්න 1 ධන x වර්ග ඇතුළ අවකලනය කරෝතින් 2x මම ඒ අනුකලන සූත්‍රය පොඩ්ඩක් කියන්න මම මේ කියන්නේ අනුකලනයේ මූලික කරුණු fx ගේ n වන බලයක් තියෙනවා n වන බලයක් තියෙනවා ගුණිතයක් ලෙස f'x තියෙනවා මේ අනුකලනයේ මූලික තීරිය fx ගේ n වන බලය f'x නම් fx ගේ n ධනයක බෙදීම n ධනයක අභිමත නියතයේ සි මෙය අනුකලනයේ මූලික සූත්‍රය ඔන්නයි සූත්‍රය මම මෙන්න මෙතෙන්ට යොදන්න හදන්නේ. එතකොට පුතාලා හොඳට මතක් කරන්න 1 ධන x වර්ග අවකලනය කරු 2x. ඒ විතර මතක තියාගෙන අපි ගාන ඇහුම්කන් දෙමු. 1 ධන x වර්ග අවකලනය කරොත් 2x. රයිට්. බලන්න මම මෙතෙන්දි කරන දේ මේක බෝඩ් එකෙන් මම සුළු කරන්න තීරණය කරා. මේ x ඝනය හොඳට බලා ගන්න. x ඝනය x වර්ග වාරයක් x කියලා ලියනවා. දැන් මේ
එක ධන x වර්ගයේ අවකලනය 2x. මට පහසුවෙන් මේ x 2x කරගන්න පුළුවන් එළිය භාගයක් තියාගෙන මෙතන 2 ඉලක්කමක් දාලා. එළිය භාගයක් තියාගත්තා. මෙතන 2 ඉලක්කමක් දැම්මා. දැන් මෙන්න මෙතන අවධානය යොමු කරොත් මේක fx නම් මේ 2x කියන්නේ f'x. එක දන x වර්ග fx නම් 2x කියන්නේ f'x. මේ දෙන්නගේම අනුකලනයක් ගැන මං හිතනවා. මේ සම්පූර්ණ 2x වාරයක් එක දන x වර්ගයේ භාගය අනුකලනය ගැන හිතනවා. අන්න x වර්ග අහිංසකව ලිව්වා. x වර්ග අහිංසකව ලිව්වා. d බෙදීම dx වරහන තුලට මෙන්න මේ සංයුක්ත ශ්‍රිතයේම අනුකලනය ලියනවා. මෙතන fx කේ n වන බලය f'x නම් fx කේ n ධන එක බෙදීමෙන් ධන එක. එන එක ධන x වර්ගයේ භාගය ධන එක. එක ධන x වර්ගයේ භාගය ධන එක යට භාගය ධන එක. මේ සම්පූර්ණ ශ්‍රිතයම අනුකලනය කළ මේකට දැම්මා. ඕන දැන් ඔබට තේරෙනවා මෙතෙන්ට දාන්න පුළුවන් කොටස් වශයෙන් අනුකලනය. මෙතෙන්ට දාන්න පුළුවන් කොටස් වශයෙන් අනුකලනය. එන x වර්ග වාරයක් මෙන්න මේ ශ්‍රිතය. ඍණ මෙන්න මේ ශ්‍රිතය තියාගෙන x වර්ගයේ අවකලනය. මම එය ලිව්වොතින් මං ඉතුරු වෙච්ච දේ විතරක් ලියන්නම්. භාගයයි x වර්ග d බෙදීම dx ඇතුලේ එක ධන x වර්ගයේ භාගය ධන එක 3 බෙදීම 2 භාගය ධන එක 3 බෙදීම 2. මේක සුළු කරොත් 2 බෙදීම 3ක් ලෙස එනවා. 2 ඉලක්කම කැපිලා ගියොත් 3න් 1යි. x වර්ග d බෙදීම dx එක ධන x වර්ග 3 බෙදීම 2. එක ශ්‍රිතයක් තියෙනවා. d බෙදීම dx ඇතුලේ තව ශ්‍රිතයක් තියෙනවා. අපි අද ඉගෙන ගන්න කොටස් වශයෙන් අනුකලනය. එහෙමනම් 3න් 1යි ශ්‍රිත දෙකේ ගුණිතය. x වර්ග එක ධන x වර්ගයේ 3 බෙදීම 2. ඍණ එක ධන x වර්ගයේ 3 බෙදීම 2 තියාගෙන d බෙදීම dx x වර්ග. දැන් x වර්ගයේ අවකලනය 2x. 3න් 1 x වර්ග 3න් 1 මේ ඔක්කොන්ටම එළියෙන් තියෙන්න ඕන. මම සංගල වරහනක් දාන්න. 3න් 1 x වර්ග එක ධන x වර්ගයේ 3 බෙදීම 2 එක ධන x වර්ගයේ 3 බෙදීම 2 x වර්ගයේ අවකලනය 2x. මම මේ කියන කරුණත් එක්කින් x වර්ගයේ අවකලනය 2x dx. මෙන්න මෙතෙන්දී අනුකලන පළමු සූත්‍රයක් ලැබෙනවා. මේක fx නම් මෙන්න මෙතන තියෙනවා f'x. fx නම් මෙතන තියෙනවා f'x. එන fx කේ n වන බල f'x පළමු සූත්‍රයක් අනුව අපි කියනවා 3න් 1යි x වර්ග එක ධන x වර්ගයේ 3 බෙදීම 2 fx කේ n වන බල f'x එක ධන x වර්ගයේ 3 බෙදීම 2 ධන 1 යට 3 බෙදීම 2 ධන 1 අනිශ්චිත අනුකලනයන් නිසා අභිමත නියතයේ C. කෙසේ නමුත් මෙය පැහැදිලි කරගන්න අපි පරිගණක තිරයට යොමු වෙමු. මම තව උදාහරණයක් ගෙනාවා. අනුකලනය x sec වර්ග x tan x. මේ ගැටළු වලදී දරුවන් ගොඩාක් මේ තැන් වලදී හිර වෙන නිසා නැත්නම් හදාගන්න බැරි වෙන නිසා මම මේ යලිත් ඔබත් එක්ක කතා කරලා. මෙතන ශ්‍රිත තුනක් තියෙනවා. ඔබට පේනවද පරිගණක තිරේ යම් ශ්‍රිත දෙකක් එනම් sec වර්ග x tan x කොටු කරලා තියෙනවා. ඒ කියන්නේ එතෙන්දී x අහිංසකව තියාගෙන d බෙදීම dx වරහන තුලට sec වර්ග x tan x අනුකලනය කළා දානවා. අර මූණක් එක්ක මේ පැත්තේ තියෙන්නේ sec වර්ග x tan x ගේ අනුකලනය. sec tan x වාරයක් sec වර්ග x ගේ අනුකලනය. යලි කියනවා tan x වාරයක් sec වර්ග x ගේ අනුකලනය. tan x fx නම් tan x ගේ අවකලනය f'x sec වර්ග x. fx නම් f'x නම් fx ගේ n ධන එක බෙදීම n ධන එක. එහෙනම් tan x ගේ 1 ධන එක බෙදීම 1 ධන එක. මෙය මං අතිරේක කරුණක් ওই මූණත් එක්ක තියෙන්නේ tan x වාරයක් sec වර්ග x අනුකලනය කරොත් එන උත්තරේ
tan වර්ග x බෙදීම 2. දැන් ඔබ වම් අත පැත්තේ අර කොටු කරපු sec වර්ග x tan x 1 දී කොටස් වශයෙන් අනුකලනය ගැන හිතන්න එයයි අද ඉගෙන ගන්න x පාඩුවේ තියාගත්ත d බෙදීම dx වරහන තුලට sec වර්ග x tan x අනුකලනය කරා. ඒ sec වර්ග x tan x ගේ අනුකලනය tan වර්ග x බෙදීම 2යි. එහෙනම් uv ගුණිතය x වාරයක් tan වර්ග x බෙදීම 2 ඍණ tan වර්ග x බෙදීම 2 තියාගෙන d බෙදීම dx x. භාගයක් එලියට ගත්තොත් x tan වර්ග x බෙදීම 2 ඉන්පසු ඍණ භාගය එලියට අරගෙන tan වර්ග x dx. tan වර්ග x dx අනුකලනය tan වර්ග x ලියනවා අපි sec වර්ග x ඍණ 1. මොකක් ඔයතරේම තියාගමු ඔයතරේම තියාගමු. x tan වර්ග x බෙදීම 2 පාගයයි tan වර්ග x ලියා ගන්නවා sec වර්ග x ඍණ 1. sec වර්ග x ගේ අනුකලනය tan x. මම මේ පිළිතුර කියන කලින් ඔබ හිතන් sec වර්ග x ගේ අනුකලනය tan x ඍණ 1 අනුකලනය x. අපිට පිළිතුර දෙ. ඔව්. බලන්න. වෙන වෙනම අනුකලනය ගත්තොත් භාගයයි sec වර්ග x dx ධන 1 dx. එහෙනම් sec වර්ග x අනුකලනය tan x 1 අනුකලනය x අභිමත නියතය c. අභිමත නියතය c. එහෙනම් අපි මේ වෙලාවේ ඉගෙන ගත්ත කාරණේ ඔබ විභාගෙදී ඇතැම් විට නොදකින්න පුළුවන් එක පාට UV. එහිදී කලබල වෙන්න එපා. ඔබ හිතන්න සංයුත ශ්‍රිතයන්ගේ අනුකලන පිළිබඳ මූලික ප්‍රතිඵල. අනුකලනයේ පාඩමේ මුලින් ඉගෙන ගන්න ප්‍රතිඵල ගැන හිතන්න. ඒ සූත්‍රයක් යටතේ ඔබට මේ ගැන හිතන්න පුළුවන්. සර් ඒ වගේම තමයි අපි අනුකලනයේ මූලික සිද්ධාන්තවලදී ඉගෙන ගන්නවා ආදේශ භාවිතා කරලා කොහොමද මේ අනුකලනය කරන්නේ කියලා. එතකොට සර් අන්න ඒ වගේ ආදේශ භාවිතා කිරීමක් මේ UV ගුණිතය හරහා අපිට ඉගෙන ගන්න තියෙනවද? ඔබ දැන් ආදේශ භාවිතයෙන් ගුණිතය ගත්තම මේ එකකේ මං පුළුල් ලෙස කතා කරොත් ඔබ පොඩ්ඩක් කල්පනා කරොත් ඇතැම් විට ආදේශය ගාන දිහා බලාගෙන අපිට හිතන්න වෙනවා. ඒක එක විදිහක්. ඇතැම් විට ආදේශය ගන්න වෙනවා අපිට සම්මත ආදේශ භාවිතය. එතකොට උසස් පෙළ විෂය නිර්දේශයේ ඔබට තියෙන සම්මත ආදේශ කීපයක් සම්මත ආදේශයක් වෙන්නත් පුළුවන්. අනිත් වෙලාවක විභාග ගැටලුවෙම ආදේශය දීලා තියෙනවා. එතකොට ආදේශය ලබා දෙන ගණන් තියෙනවා, සම්මත ආදේශ භාවිතා කරන්න වෙනවා, එහෙම නැත්නම් ගාන දිහා බලාගෙන ආදේශයක් අපිට හිතන්න වෙනවා. මම ඊළඟ ගානට යොමු වුණොත් හරි බෝඩ් එකට යොමු වෙමු. අනුකලනය sin වර්ගමූල x dx. අනුකලනය sin වර්ගමූල x dx. එතකොට sin x අනුකලනය නම් ගැටලුවක් නැහැ. sin x අනුකලනය කරෝතින් ඍණ cos x. හැබැයි මෙතන තියෙන්නේ sin වර්ගමූල x. මෙන්න මෙතෙන්දී වර්ගමූල x t කියන ආදේශයක් ගන්නවා. එතකොට කොටස් වශයෙන් අනුකලනයට ඇතැම් විට ආදේශය යොදන්නත් වෙනවා. නැත්නම් ආදේශය යෙදුවම ඇතැම් විට කොටස් වශයෙන් අනුකලන ගණන් ලැබෙන්න පුළුවන්. යලි කිව්වොත් ආදේශය යෙදුව විට ඇතැම් විට කොටස් වශයෙන් අනුකලන ගණන් ලැබෙන්න පුළුවන්. එහෙනම් t සමානයි වර්ගමූල x. එතකොට මෙතන තියෙන වර්ගමූල x t කියලා ගත්තා. එතකොට sin t. එතකොට මෙතන ඉන්නේ sin t. t සමානයි වර්ගමූල x නම් t වර්ග x වෙනවා. x විශේෂයෙන් අවකලනය කරොත් t වර්ග අවකලනය කරොත් 2t t ගේ අවකලනය dt බෙදීම dx. x x විශේෂයෙන් අවකලනය කරොත් 1. එහෙනම් මෙතෙන් දිනනවා dx 2t dt. dx 2t dt. එතකොට මෙතන දැම්මොත් sin වර්ගමූල x වෙනුවට t dx වෙනුවට 2t dt. එහෙනම් මෙතන එනවා වර්ගමූල x කියන්නේ t, dx වෙනුවට 2t dt. t sin t dt. එතකොට මේ ඔබ කලින් ඉගෙන ගත්ත දෙයක් t කියන්නේ VGS ශ්‍රිතයක්, sin t කියන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතයක්. එහෙනම් වඩාත් ඉහළින් ඉන්නෝ VGS ශ්‍රිතය, වඩාත් පහලින් ඉන්නෝ
ත්‍රිකෝණමිතික ශ්‍රිතය. එහෙනම් වඩාත් ඉහළින් ඉන්න වීජීය ශ්‍රිතය තියාගෙන වඩාත් පහළින් ඉන්න ත්‍රිකෝණමිතික ශ්‍රිතය අනුකලනය කරලා වරහන් තුලට දාමු. අපි සුළු කිරීමේ ප්‍රතිඵලය ගමු. ඔව්. බලන්න එහා පැත්තේ මම මේ සුළු කරපු දේ මූණත් එක්ක තියෙන්නේ. දෙකයි ඒකේ අන්තිම ප්‍රතිඵලය දෙකයි t dt සමානයි dx. ඒකල ඒක දැම්මට පස්සේ sin වර්ගමූල x. ඒ වර්ගමූල x කියන්නේ t. එහෙමනම් මූල x කියන්නේ t. ඒ t dx වෙනුවට දාන්න පුළුවන් 2t dt. 2t dt. එතකොට t තියාගත්තා කොටස් වශයෙන් අනුකලනය තියාගත්තා. එහෙනම් අපිට uv ගුණිතයක් ගන්න පුළුවන් t වාරයක් ඍණ cos t ඍණ අනුකලනය ඍණ cos t d බෙදීම dt dt. එතකොට එතන t ගේ අවකලනය 1යි cos t අනුකලනය කරොත් sin t එන අන්තිම උත්තරය එනවා 2t cos t ධන 2 sin t අභිමතනියද c. එතකොට ඒ වගේම මම මෙසේ ඔබට කියන්නේ ඔබට මතකයේ රැඳෙන්න. මට අවශ්‍ය මේ දේ ඔබට හොඳින් මතකයේ රැඳෙන්න. මම මේ කිව්වෝ තින් ඔබ පිළිගන්නවාද? ගණිත ගැටලුවකදී මෙන්ම සාමාන්‍ය ජීවිතයේද මුල අමතක නොකිරීමට බලා ගන්න. දූත් එක එකග වෙනවද? මුල් අමතක කිරීම හොඳ නෑ වගේ. හරි. අපි යමු ඊළඟ ගැටලුවට. පුතේ ඇතැම් විට කොටස් වශයෙන් අනුකලන ගණන්වලදී මුල තියෙන ශ්‍රිතය වැදගත් වෙනවා. මට ඒක සුළු කරපු දෙය දෙන්න. රයිට්. EX cos x dx. දැන් අපි කොටස් වශයෙන් අනුකලනේ ගොඩක් කතා කරලා නිසා බලන්න. EX cos x dx cos x තියාගත්ත d බෙදීම dx EX EX අනුකලනය කළ වරහන් තුලට දැම්මා. එහෙමනම් cos x වාරයක් EX ඍණ EX තියාගෙන cos x ගේ අවකලනය. cos x අවකලනය කරොත් ඍණ sin x. එහෙමනම් උඩ ඉඳලම හතරවන පේළිය cos x EX ඍණ EX cos x ගේ අවකලනය ඍණ sin x dx. එතකොට ඍණයි ඍණයි ධන වෙලා බලන අවසන් පේළියට කලින් පේළිය sin x තියනවා d බෙදීම dx ඇතුලේ ex. sin x තියනවා d බෙදීම dx ඇතුලේ ex. එතෙන්ට නැවත කොටස් වශයෙන් අනුකලනය දානවා. cos x ex කලින් තිබ්බ දේ sin x ex uv ගුණිතය ඍණ අනුකලනය ex තියාගෙන d බෙදීම dx sin x dx. sin x ගේ අවකලනය cos x. මට ඊළඟ රාමු sin x ගේ අවකලනය cos x. මම ඔබට කිව්ව කාරණේ මෙන්න මෙතෙන්දී ඔබට පැහැදිලි වෙන්නේ. අපි ඇතැම් විට ගාණක් හදාගෙන යනවා සමාන ලකුණ දාගෙන. එතකොට මේක ඇවිත් තියෙන උත්තරේ cos x ex ධන sin x ex ඍණ අනුකලනය ex cos x dx. ළමයි බොහෝ විට මේක හදාගෙන යනවා සමානතාවයේ දාගෙන හදාගෙන යනවා. දැන් උඩ තියෙන්නේ සමානතාවයට මේ පැත්තේදී ඔබට මතක නැහැ සමානතාවයේ අපි මොකද්ද හැදුවේ කියන දේ මතක නැහැ. මුලදී මොකද්ද හැදුවේ කියන දේ මතක නැහැ. සුළු කරගෙන යනවා. යනකොට ආයි මේවට කොටස් වශයෙන් අනුකලනය දැම්මොත් අපිට සෑහෙන වෙලාවක් මේ ගාන හදන්න වෙනවා. හැබැයි අපි ගානක් හදන අතරතුරේදී කල්පනා කරන්න ගානේ මුලින් අනුකලනය කරන්න තිබුණේ මොකද්ද? ගානේ මුලින්ම අනුකලනය කරන්න තිබ්බේ අනුකලනය EX cos x dx. මේ නේද? අනුකලනය EX cos x dx. EX cos x dx මෙතන තියෙනවා. අතන තියෙනවා ඍණ EX cos x dx. මේක මෙතන තියෙන බව මතක තියාගත්තා නම් මේ ටික මේ පැත්තට එනවා 2 EX cos x dx. ඍණ මෙහෙට එනවා ධන 2 EX cos x dx. එහෙනම් cos x වාරයක් EX ධන sin x වාරයක් ex. මෙතන x එන්න ඕන. sin x වාරයක් ex. එහෙනම් අපිට අපෙන් මුලින්ම තිබ්බ ගැටලුව ex cos x dx. එහෙනම් දෙකෙන් බෙදුවා නම් අපිට උත්තරේ එනවා. cos x ex ධන sin x ex. අනිශ්චිත අනුකලනයේදී අභිමත නියතය c අවශ්‍යයි. අභිමත නියතය c අවශ්‍යයි. මේ කතාවම වැදගත් නිසා මම කියන්නම් සුපුරුදු ගානකින් sec ගණය x dx. මට පුළුවන් මේ ගාන හදන
විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න. අනුකලනය sec ඝනය x dx. මේක ලියන්න පුළුවන්. මේක අනුකලනය කරද්දී මේක ලියනවා sec x වාරයක් sec වර්ග x dx. එතකොට sec x තියාගත්තා. d බෙදීම dx වරහන තුලට sec වර්ග x අනුකලනය කළා දානවා. sec වර්ග x අනුකලනය කරොතින් tan x. UV ගුණිතය sec x වාරයක් tan x. අනුකලනය tan x තියාගෙන d බෙදීම dx sec x tan x. එලිටුවත් sec x tan x ඍණ tan x තියාගෙන d බෙදීම dx sec x dx. sec x tan x ඍණ tan x තියාගෙන d බෙදීම dx sec x tan x. එහෙනම් මෙතන එනවා sec x tan x ඍණ මෙතන tan x තියනවා sec x ගේ අවකලනය sec x tan x. මට කියුනේ sec x ගේ අවකලනය එකපාරට. එහෙමනම් මෙතන එනවා sec x tan x ඍණ tan වර්ග x වාරයක් sec x dx. ඔබට sec x tan x පයිතගරස් සර්වසාමයක් අනුව tan වර්ග x ලියන්න පුළුවන් sec වර්ග x ඍණ එක වාරයක් sec x dx. මේ පියවරත් සුළු කරවතින් sec x tan x ඍණ මෙතනින් එන අනුකලනය sec ඝනය x ඍණයි ඍණයි ධන අනුකලනය sec x dx. මේ ඍණ sec ඝනය x එහා පැත්තට ගෙනියන්න මතක තියාගන්න මුල මෙතන තිබුණේ sec ඝනය x. ඍණ sec ඝනය ආවතින් 2යි sec ඝනය x. කොටස් වශයෙන් අනුකලනයේදී වැදගත් උත් තාක්ෂණික කරුණු කීපයක් ඔබට අද පාඩමේදී අපි කියලා දුන්නා. මේ දේ හරියට අධ්‍යයනය කරන්න පසුගිය විභාගවලට ලැබුණු කොටස් වශයෙන් අනුකලන ගැටලු දැන් ඔබට හදන්න පුළුවන්. ඒ ගැටලු හදුවාට පස්සේ මේක සාමාන්‍ය ගැටලුවක් බවට පත් වෙයි. ස්තුතියි. ඔව් ඉතින් අද අනුකලනයේ පාඩම චන්දන දහනායක ගුරුතුමා විසින් අපිව යම් පාරාසයක් දක්වා රැගෙන ගියා. ඉතින් ඉදිරියේදීත් අනුකලනය පාඩමේ ප්‍රායෝගික යෙදීම් එක්ක ජාතික රූපවාහිනී ජාතික පාසලෙන් ඔබ හමුවන්නට නිමේෂයක් තබමින් දැන් අපි නවතිනවා. ඔබ සැමට ස්තුතියි.